Right. අයිබුවන් සුබ දවසක් කියලා හැමෝම පිළිගන්නවා. අපේ YouTube channel එකේ අරගෙන තවත් lesson එකකට. I think ඔයගොල්ලන්ගේ forex binary trading කරන traders ට දෙන්න පුළුවන් knowledge එකක් දෙන්න තමයි මේ video එක create කරන්න ඇත්තටම. I think අපි වෙනද වගේ මතක් කරන්න ඕනේ channel එකේ කලින් videos ටික ඔයා බලලා නැත්නම් අලුත් කෙනෙක් නම් කලින් videos ටික බලන්න. ඒ වගේම මේ video එක skip නොකර මුල ඉඳලා අගට ඉවරනකම බලන්න. මොකද මේ video එක හරහාම ඔයගලන්ට කතා කරන කාරණා ඇත්තටම ඔයගලන්ගේ trading life එක මේ දැනට ගොඩක් traders 95 traders ලා lost. ඉතින් ඒක නිසා මේ අර ඔවත් ඒ තැන ඉන්න කෙනෙක් නම් ඔයාගේ loss එක cover කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. අර aim එකක් තමයි මේකෙදි පෙන්වන්නේ. ඉස්සරහට යන්න ඉස්සරහට තල්ලු කරන එකක්. ඉතින් ඒක නිසා මේ එඩිසඩ් වීඩියෝ එක බලන්න. මොකද වැදගත් වෙන කාරණා ගොඩක් මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන ඔයගොල්ලෝ මීට කලින් කිසිම දවසක මේ හිතපුවත් නැති දේවල් කිහිපයක්. ඉතින් ඒ දේවල් ටික ඔයගලන්ට අටැච් කරගෙන ඉස්සරහට ඔය ෆොරෙක්ස් ද කරන්නේ, බයිනරි ට්‍රේඩින් ද කරන්නේ, ක්‍රිප්ටෝ ද මේ වගේ කියන්නේ අදාළ නැහැ අපිට ට්‍රේඩ් කරන කෙනෙක්ට, ට්‍රේඩර් කෙනෙක්ට වැදගත් වෙන කාරණා තමයි මම මේ වීඩියෝ එකේ කතා කරන්නේ. ඒ වගේම ටෙක්නිකලි මාකට් එක ඇනලයිස් කරන විදිහ කතා කරනවා, ටෙක්නිකලි සිස්ටම් කීපයක් එක්කම. ඒ වගේම ස්ට්‍රැටජි එකක් බිල්ඩ් කරගන්නේ කොහොමද ඔයාලටම කියලා මේ පර්සනලයිස් කරපු ස්ට්‍රැටජි එකක් බිල්ඩ් කරගන්නේ කොහොමද වගේම මේකෙදි ඔයාලා හදා ගන්න ඕන කියලා ඩිසිප්ලින් වගේ දේවල් මම මේ වීඩියෝ එකේ අන්තර්ගත කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ටිකක් දිග වේ වීඩියෝ එක. නැවතත් මම ආරාධනා කරනවා A to Z skip නොකර බලන්න. ඔයාලට ටයිම් එකක් ගන්න අමාරු නම් ටයිම් එකක් අරගෙන වීඩියෝ එක බලන්න. එතකොට ඔයගලන්ගේ මේ මයින්ඩ් සෙට් එක ඇත්තටම ක්ලියර් කරගෙන ඉස්සරහට ලොකු ගමනක් යන්න පුළුවන්. ඒත් ඉතින් ඇත්තටම මේ බයිනරි ෆොරෙක්ස් ට්‍රේඩින් කියන්නේ ඇත්තටම කරන්න පුළුවන් දෙයක්, ගහන්න පුළුවන් ගේමක් කිව්වොත් සරලවම නිවැරදි. හොඳයි, මම මුලින්ම මේ එන්ටර් වෙනනම් මේකට දැනට මේ සම්බන්ධව කිසිම දෙයක් නොදන්න පිරිසක් ඉන්නවා. ඉතින් ඒක නිසා අඳුර අතපත ගන්න එපා. මුදහත් ගව්වක් තියා රමුල ගහනවා කියන වගේ දේවල් කරන්න එපා. හරි විදිහට ඉගෙන ගන්න බලන්න. YouTube එකේ තියෙනවා, Google එකේ forums ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒ හරහා ඉගෙන ගන්න බලන්න. මොකද රෙකමන්ඩ් කරන්න පුළුවන් කෝස් එකක් දැනට ලංකාවේ මම නම් දන්න තරමින් නැහැ බයිනරි ෆොරෙක්ස් සම්බන්ධව. ඉතින් ඉස්සරහට අපි හරහා ඔයගොල්ලන්ට YouTube channel එක හරහාම ඉගෙන ගන්න පුළුවන් මේ දේවල් හැමදේක්ම ෆ්‍රී. ඉතින් දැනට මම ફોકસ කරන්නේ ගොඩක්ම මේ දැනට ට්‍රේඩ් කරගෙන යන අපි ට්‍රේඩර්ස්ලා විතරයි. බේසික් එකේ ඉඳලා කතා කරන්නේ නැහැ. මේ මොකද මගේ කලින් වීඩියෝස් වල බේසික් වල ඉඳලා කතා කරපු වීඩියෝස් තියෙනවා, ඔයගොල්ලන්ට ඒව බලා ගන්න පුළුවන්. ඉතින් නැවත මතක් කරන්න ඕනේ දැනට ඔයාලට බයිනරි ට්‍රේඩින් කරන්න, ෆොරෙක්ස් ට්‍රේඩ් කරන්න බ්‍රෝකර් account එකක් නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් binary.com ගිණුමක් ආරම්භ කරන්න. පල්ලෙහා description එකේ link එකක් තියෙනවා. ඔයගොල්ලන්ට ඒ හරහා ගිහිල්ලා binary.com account එකක් open කරගන්න පුළුවන්. ඉතින් ඒ සම්බන්ධව කරපු videos මේ විදිහට channel එකේ තියෙනවා. ඔයගොල්ලන්ට ඒ දේවල් බලන්න පුළුවන්. වගේම channel එක subscribe කරන්න. video එක හොඳ නම් like එකක් comment එකක් ඔයාලගේ අදහස් දෙන්න. ඉතින් මම මෙතන ඉඳලා මේ මගේ අර road එකට එන්න. කියන මගේ path එක මම කතා කරන්න. හොඳයි. මම මේකට මේ පාවිච්චි කරනවා ඔයගලන්ට කරලා පෙන්නන්න. මේ ඇඳලා පෙන්නන්න. මොකද්ද මේ system එක කියලා. හරි, මෙහෙමයි. දැන් මේක මේ forex සහ binary කියන බිස්නස් එකට ඔයගොල්ලෝ එන්ටර් වුණා. මේක බිස්නස් එකක්. මේක සුදුවක්වත් ගැම්බ්ලින් මොනුත් ඒ වගේ මොකුත් නෙවෙයි. හරිද? මේ මේක බිස්නස් එකක් කියලා හිතලා පටන් ගන්න ඕනම කෙනෙක් කියන්නේ. මොකද දීර්ඝකාලීනව කරන්න පුළුවන්, සාර්ථකව කරගෙන යන්න පුළුවන් බිස්නස් එකක්. හරි. ඉතින් මේ බිස්නස් එකට එන්ටර් වෙද්දී ඔයගොල්ලෝ දැනගන්න ඕනේ
මේ මාකට් එක කියන්නේ මොකක්ද කියලා මුලින්ම මම බේසික් එකේ ඉඳලා පොඩ්ඩක් ඔයගලන්ට කතා කරගෙන යන්නම්. මොකද නොලෙජ් එක නැති අයත් ඉන්නවා, තියන අයත් ඉන්නවා. ඉතින් පොඩ්ඩක් ස්කිප් නොකර මේ ටික බලාගෙන ඉන්න. හොඳයි. දැන් මම ෆොරෙක්ස් මාකට් එක ගැන කතා කරමු. ෆොරෙක්ස් සහ බයිනරි මාකට් මේ දෙකම එක වගේ. කියන්නේ ෆොරෙක්ස් මාකට් එකෙන් තමයි අපි බයිනරි ට්‍රේඩින් කරන්නේ. ඉතින් ෆොරෙක්ස් මාකට් එකෙන් එන්ටර් වෙන්නම් මම මාතෘකාවට සබ්ජෙක්ට් එක. රයිට්. ඉතින් මෙහෙමයි. දැන් මොවලයි ෆොරෙක්ස් මාකට් එක කියන්නේ ෆොරින් එක්ස්චේන්ජ් කරන්සි මාකට් එක. රයිට්. ෆොරෙක්ස් මාකට් එක කියලා කියන්නේ විදේශ විනිමය මුදල් හුවමාරු වන වෙළඳපළට. ඉතින් මෙන්න මේ වෙළඳපළේ කියන්නේ ෆොරෙක්ස් මාකට් එකේ දවසකට හිතන්න මෙන්න මේක තමයි ෆොරෙක්ස් මාකට් එක. රයිට්. මේ ෆොරෙක්ස් මාකට් එකේ දිනකට හුවමාරු වෙන මුදල් ප්‍රමාණය දළ වශයෙන් මේ විදිහ ගණනය කරලා තියෙනවා ඩොලර් ට්‍රිලියන 6.6ක්. රයිට්. කියන්නේ ඩොලර් ට්‍රිලියන 6.6ක් මේ මාකට් එකේ එහා මෙහා වෙන ගනුදෙනු වෙනවා දිනකට. කියන්නේ ඇවරේජ් එකක් විදිහට තමයි මේක කවුන්ට් කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ මාකට් එකකට තමයි අපේ පුංචි ඩොලර්ස් 10, ඩොලර්ස් 100, 1000, 2000 මේ විදිහට අපි ඉන්වෙස්ට් කරන්නේ. මෙන්න මේ ඩොලර් 6.6ක ට්‍රිලියන 6.6ක් තියෙන අති විශාල සාගරයක් වගේ මාකට් එකකට. හරි. ඉතින් මේ මෙන්න මේ මාකට් එකට අපිට ඩිරෙක්ට්ලි මේ අපේ ඉන්වෙස්ට් එක කරන්න බෑ. කියන්නේ ඩිරෙක්ට්ලි අපේ ඉන්වෙස්ට් එක මේ මාකට් එකට සිදු කරන්න බෑනේ. ඒකට අපි පාවිච්චි කරනවා බ්‍රෝක කෙනෙක්. හරිද? බ්‍රෝක කෙනෙක් අපි අන්න ඒ වැඩේට පාවිච්චි කරනවා. ඉතින් මෙන්න මේ බ්‍රෝක හරහා තමයි අපි අතේ තියෙන පුංචි ඩොලර්ස් 10 මේ බ්‍රෝකට දීලා අපි බ්‍රෝක හරහා මෙන්න මේ කියන මාකට් එකට ෆොරින් එක්ස්චේන්ජ් කරන්සි කියන මාකට් එකට එකතු වෙන්නේ ට්‍රේඩර් කෙනෙක් විදිහටයි. ට්‍රේඩර් කෙනෙක් විදිහට තමයි අපි එකතු වෙන්නේ මෙන්න මේ බ්‍රෝක හරහා. හරිද? මේ බ්‍රෝක හරහා. මොකද අපිට ඩිරෙක්ට්ලි මෙයා ගාවට එන්න බෑ. මොකද අපිට ඒ තරම් ෆන්ඩ් එකක් අපි ළඟ නෑ. මේ වගේ ඩොලර් ට්‍රිලියන 6.6ක් වගේ ට්‍රේඩ් වෙන මාකට් එකකට එන්න තරම් අපි ළඟ ෆන්ඩ් එකක් නැති නිසා අපි මෙන්න මේ බ්‍රෝක අපේ අපිට ඉන්වෙස්ට් කරන්න මේ බ්‍රෝකව සිලෙක්ට් කරගෙන මෙන්න මෙයා හරහා අපි මෙන්න මේ මාකට් එකේ ට්‍රේඩ් කරනවා. හරිද? වෙළඳාම් සිදු කරනවා. ගනුදෙනු. ඉතින් බ්‍රෝකර් කෙනෙක් කිව්වම ඔයගලන්ට මතක් වෙන්නේ නිකන් අපිට හොඳක් කරන කෙනෙක් නෙමෙයිනේ. හරි. ඒක තමයි මේකෙත් ඇත්ත කතාව. මෙන්න මේ බ්‍රෝකර් මෙයා අපි පැත්තට වැඩ කරන කෙනෙක් නෙමෙයි. මොකද මෙයා අපි මෙයාට සල්ලි දීලා අපේ සල්ලි මේ මාකට් එකට ඉදෙව්වට මෙයා කොයිම වෙලාවකවත් අපේ පැත්තට වැඩ කරන කෙනෙක් නෙමෙයි. ඉතින් අන්න ඒක නිසා මේ කියන්නේ කිසිම බ්‍රෝකර් කෙනෙක්, හරිද, මම මේ කියන්නේ 100%ක් බ්‍රෝකර්ස්ලා ට්‍රේඩර්ගේ පැත්තට නෙමෙයි වැඩ කරන්නේ. එයාලා මාකට් මේකර්ස්ලා. කියන්නේ බ්‍රෝකර් කෙනෙක් කියන්නේ මාකට් මේකර් කෙනෙක්. හරිද? මෙන්න මේ මම ආයෙත් කතා කරනවා. මෙන්න මේ මාකට් එකේ, හරිද, ෆොරින් එක්ස්චේන්ජ් කරන්සි මාකට් එකේ මාකට් මේකර්ස්ලා ඉන්නවනේ. කියන්නේ බැංකර්ස්ලා ඉන්නවා. එතකොට බ්‍රෝකර්ස්ලා ඉන්නවා. මේ වගේ ගොඩක් මාකට් මේකර්ස්ලා කීප දෙනෙක් ඉන්නවා. ඉතින් මෙන්න මේගොල්ලන්ගේ අතේ තමයි මෙන්න මේ ඩොලර් ට්‍රිලියන 6.6න් 80%ක මුදලක්. හරිද? 80%ක මුදලක් ගැවසෙන්නේ මෙන්න මෙයාලා. කියන්නේ බ්‍රෝකර්ස්ලා සහ බැංකර්ස්ලා. හරිද? බැංකර්ස්ලා අතර තමයි 80%ක මුදලක් ගැවසෙන්නේ. ඉතින් මෙන්න ඉතුරු 20% තමයි අපි වගේ පොඩි පොඩි ට්‍රේඩර්ස්ලා. හරිද? මේ අපි වගේ පොඩි ට්‍රේඩර්ස්ලා ඉන්වෙස්ට් කරන්නේ බ්‍රෝකර් කෙනෙක් හරහා. ඉතින් මෙන්න මේ මාකට් එකේ අපිට, හරිද, අපිට ප්‍රොෆිට් එකක් ගන්නවා කියන එක ඇත්තටම ගොඩක් අමාරු දෙයක්. ඒක ඔයගොල්ලෝ තේඳලා ඇති සහ මේ ගොඩක් අය දන්නවා. ඉතින් මේකේ අපිට ඩොලර්ස් 1000ක් එළියට ඇද්දා, ඩොලර්ස් 10000ක් ගත්තා, ඩොලර් ලක්ෂයක් එළියට ඇද්දා මේ මාකට් එකට දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක දශමයක් තරම්වත් දැනෙන්නේ නැහැ අපි සාක්කුවට ඩොලර්ස් 1000ක් 2000ක් දාගත්ත කියලා. ඉතින් අපි අන්නේ ඩොලර්ස් 1000 2000 නෙමෙයි අපේ අපේ සාක්කුවට
ඩොලස් කීයක් දාගන්නවද කියන එක තීරණය වෙන්නේ අපි තුලින්මයි. හරිද? මෙන්න මේ ට්‍රේඩ් තුලින් තමයි මේ දේවල් තීරණය වෙන්නේ. ඒ තීරණය වෙන්නේ කොහොමද මම කතා කරනවා මේ right. මෙන්න මේක forex market එකේ ඉඳලා මේක يعني මුහුද වගේ තැන. forex කියන්නේ අපි binary trade කරන currency market එක. right. currency market එක මේ වගේ ලොකු මුහුදක් වගේ තැනක් නේ. එතකොට ට්‍රේඩර් ඉන්නවා මෙන්න මෙතන. මේ ට්‍රේඩර්. ඔයාගෙන හිතන්නකෝ. ඔයා මෙතන ඉන්නවා. ඔයා එනවා ඩොලර් 100ක් අරගෙන මෙන්න මේ සාගරේ තරම් ලොකු මාකට් එකට ඩොලර් 100ක් ඉන්වෙස්ට් කරනවා බ්‍රෝකර් කෙනෙක් හරහා. ඔයා එනවා ට්‍රේඩ් කරන්න. ඉතින් ඔයා මේ يعني බරක් කොතරක් නොදන්න සාගරේ පීනනවා. මුකුත් නොදැන පීනන්නේ. හරිද? ඒ මුකුත් නොදැන පීනන්ති ඕගොල්ලෝ ඔගලන්ගේ කවුන්ට් එක වොෂ් කරගන්නවා. කවුන්ට් එක ලොස් කරගන්නවා. කිසිම දෙයක් නොදැන මේ මාකට් එකේ අඳුර යතපත ගාන එකක් කරන්න. රයිට්. අඳුර යතපත ගාද්දී කවදාවත් ගොඩේමක් නැහැ. ඉතින් අන්න ඒක නිසා ඕගොල්ලෝ මතක තියාගන්න මේ වගේ විශාල මාකට් එකක අපිට බෑ මේකේ A to Z සියල්ලම දැනගන්න. හරිද? මේ ඩොලර් ට්‍රිලියන 6.6ක මාකට් එකක අපි කොහොමද මේකේ සම්පූර්ණ 100%ක් විස්තරේ මොකක්ද වෙන්නේ කියලා දැනගන්න. අපිට ඒක කරන්න බෑ. කවදාවත් කරන්න බැරි වැඩක්. ලෝකේ ඉන්න කිසිම ට්‍රේඩර් කෙනෙක් එහෙම ට්‍රේඩ් කරන අය නෙමෙයි. right fundamentally ට්‍රේඩ් කරන ට්‍රේඩර්ස්ලා වුණත් මේ සියන සාගරයේ තරම් දැනුමක් එයාල ළඟ නැහැ. right නමුත් එයාලට යව හොඳ රිස්ක් reward එකක් money management එකක් තියෙනවා right හරි risk management එක ඒ වගේ දේවල් ගොඩක් ඒ traders ලගාව තියෙනවා term and conditions එයාලටම ආවෙනික වෙච්ච ඉතින් මම ඔයගලන්ට අද මේ වීඩියෝ එකේදී කතා කරන්නේ ඔගොල්ලෝ කොහොමද ඔයගලන්ටම term and conditions ටිකක් හදාගෙන ඒ rules තුල ඒ rules ඇතුලේ ඉඳගෙන සාර්ථක ට්‍රේඩර් කෙනෙක් වෙන්න කියලා. මෙන්න මේ සාගරේ තරම් මාකට් එකේ ඔයා හදා ගන්න ඕනේ ඔයාට කියලා පොඩි ඉඩකඩාවක්. පොඩි වටපිටාවක්. හරිද? මේක මේ මහා ලොකු දෙයක් අවශ්‍ය නැහැ. සාමාන්‍ය වටපිටාවක්. ඔයාට මේ හිතන්නකෝ දැන් සාමාන්‍ය pool එකක් වගේ කියලා හිතන්නකෝ. මූදක අපිට මේ පෙවෙන්නේ නැතුව පීඩන්න පුළුවන් වටපිටාවක් අපි දන්නව නම් අන්න එතෙන්දී ඔයාට පුළුවන් උඩට එන්න ඩොලර්ස් ටික ඔයාගේ ළඟට ඔයාගේ සාක්කුවට දාගන්න පුළුවන් අන්න ඒ වටපිටාව ඉදගෙන ඒ හොඳටම ඇති. ඉතින් අන්න ඒ වටපිටාව හදාගන්නේ කොහොමද කියලා තමයි මේකෙදි කතා කරන්නේ. ඉතින් ඇත්තටම මේ ට්‍රේඩර් කෙනෙක් වුණාම ඉමෝෂනල් වෙන්නේ නැතුව ඩිසිප්ලින් හදාගෙන වැඩ කරන්න ඕන ක්‍රම තියෙනවා. ඉතින් ඒ දේවල් කතා කරගෙන යමු අපි. මේ මම මේ කතා කරපු සරල දේවල් ටික ඔයගලන්ට පැහැදිලි වුණා නම් මේ අපහසුතාව මොනවා හරි දෙනම් කමෙන්ට් එකක් දාන්න මම ආයෙත් නැවත කතා කරන්නම් වීඩියෝ එකකින්. ඉතින් මේ මම කැලිම යන්නම් දැන් chart analysis technically analysis side එකට අපි කොහොමද මේ basic එකේ ඉන්නම කතා කරන්නම්. ඒකත් නැවත හැමදාම වගේ ගොඩක් අයට බේසික් එක අමතක වෙන නිසා right මම මේකට MetaTrader 4 කියන software එක තමයි පාවිච්චි කරන්නේ. MT4 දැනට ට්‍රේඩින් වලට පාවිච්චි කරන තියෙන පරණම software එක right පරණම එක තමයි මේක MetaTrader 4 MT4 එක. ඉතින් මේක demo account එකක් මම පාවිච්චි කරන්නේ මේ දැනට right. ඉතින් right මෙන්න මේක පොඩ්ඩක් කස්ටමයිස් කරගන්න. නැත්නම් අනිවාර්යෙන් මේ ට්‍රේඩ් කරනවා නම් මේක කස්ටමයිස් කරගෙන ඉන්න ඉස්සෙල්ලා මේ ට්‍රේඩ් කෙනෙක් නම් නැතුව කරන අමාරු ඇත්තටම මේ දල අවබෝධයක්වත් මාකට් එක සම්බන්ධව නැත්තම්. ඉතින් මෙන්න මේකේ ටෙක්නිකලි තමයි අපි මාකට් එකක් ඇනලයිස් කරන්නේ. හරි. ටෙක්නිකලි ඇනලයිස් කරද්දී සරලව පැහැදිලි කිරීම කීපයක් කරන්න. අපි මේකේ සපෝට් ඇන් රෙසිස්ටන්ස් ට්‍රෙන්ඩ් ලයින් එවැගේම කස්ටම් ඉන්ඩිකේටර්ස් පාවිච්චි කරලා අපිට ටෙක්නිකලි ඒ කියන්නේ මෙන්න මේ චාර්ට් එකට අනුව
මේ මාකට් එක මෙන්න මේ chart එකට අනුව analyze කරන්න පුළුවන් analyze කරලා decision එකක් ගන්න පුළුවන් අපිට මේ අවස්ථාවේ මේක වෙයි කියලා මේ අවස්ථාවේ මේක bearish එකක් bullish එකක් right يعني මෙතෙන්දී buy වෙයි මෙතෙන්දී sell වෙයි කියලා අපිට predict කරන්න පුළුවන් මෙන්න මේ technically analyze side එකෙන් හරිද technically side එකෙන් අපිට පුළුවන් මේ market එක කොහෙටද දැන් move වෙන්නේ කොහෙට කොහෙන්දල කොහෙටද යන්නේ මේක කොච්චර දුර මේ විදිහට move වෙයිද කියලා අපිට analyze කරන්න පුළුවන් binary trader කෙනෙක් විදිහට ඕගොල්ලන්ට මේක analyze කරද්දී මේ අනිවාර්යෙන් support and resistance කියන method එක පාවිච්චි කරන්න දවසකට ට්‍රේඩ් 3 4ක් අනිවාර්යෙන් මාකට් එකේ ඕගොල්ලන්ට ට්‍රේඩ් කරන්න පුළුවන්. ඉතින් ට්‍රේඩ් කරද්දී ට්‍රේඩ් කරන්න ඕන currency ටිකක් මම ඔයාලන්ට කියන්නම්. ඒ තමයි මෙන්න මේ currencies ටික ඕගොල්ලෝ profile කරගන්න මේක USD CHF Euro USD USD CAD GBP USD USD JPY AUD USD USD currency එකත් එක්ක move වෙච්ච pairs 6ක් තියෙනවා අපිට binary trading කරන්න පුළුවන් දැනට. හරිද මේකේ හොඳටම දැනට trading කරගෙන යන්න පුළුවන් pairs ටිකක් තමයි මම මේ ඔයගලන්ට දීලා තියෙන්නේ. මේක ඔයගලන්ට පුළුවන් MT4 software එක අරගෙන මෙන්න මෙතන තියෙනවා මේ next profile කියලා මේ profile එකට ගිහිල්ලා ඔයගලන්ට පුළුවන් මෙන්න මෙතනින් මෙන්න මේ currencies ටික add කරගෙන මෙන්න මේ විදිහට charts වලට මේ මෙතෙන්ට ගිහිල්ලා save කරගන්න තියෙන්නේ. save as profile ගිහිල්ලා save කරගත්තයින් පස්සේ මම මෙන්න මෙතන එක කට save කරගත්තා. ඒ save කරගත්ත ටික මේ විදිහට display වෙනවා. ඉතින් display උනායින් පස්සේ මේ currency pairs 6 ඔයගලන්ට ට්‍රේඩ් කරන්න පුළුවන්. ඉතින් forex trader කෙනෙක් වුණත් binary trader කෙනෙක් වුණත් මේක පාවිච්චි කරන්න. ඒ වගේම තමයි මේ ඇහැට ඕගලන්ගේ ඇහැට ප්‍රියමනාප විදිහට සහ read කරන්න පුළුවන් විදිහට මේ market එක මෙන්න මේ chart එක මේකේ colors ටික හදාගන්න. මේ template එකක් ඔයාලට පුළුවන් මේ properties වලට ගිහිල්ලා background color එක මේ මේ විදිහට මේ canvas වල color එක වෙනස් කරගන්න. ඊට ඒ වගේම මේ අනිත් කාරණාව තමයි ඔගොල්ලෝ මෙන්න මෙතන තියෙන tools ටික පොඩ්ඩක් දැනගන්න. මේ මෙතෙන්දී 5 minutes ත් පාවිච්චි කරන binary trader කෙනෙක් නම් forex trader කෙනෙක් නම් 1 hour 4 hour වගේ පාවිච්චි කරන්න. හරි. මෙන්න මේ candle වලට අනිවාර්යෙන් මාරු කරගන්න. මේ මේවයින් ට්‍රේඩ් කරන්න යන්න එපා. bar chart වලින් candle chart වලට මාරු වෙන්න. ඉතින් මේ candle එකක් කියන්නේ මොකක්ද කියලා හරි ගොඩක් අය මේ දන්නේ නැහැ. මම ඒකත් පැහැදිලි කිරීමක් කරන්න. හරි. මෙන්න මේ candle එකක් කියලා කියන්නේ අපි මම උදාහරණයක් විදිහට මේක ගන්නම්. මෙන්න මේ candle එක. හරිද මේ red එක. මේක bearish එකක්. හරිද bearish එකක් කියන්නේ මේ sell වෙච්ච candle එකක්. මෙහෙම එන මාකට් එකේ මෙන්න මෙතන මෙතනින් ඕපන් වෙලා buy වෙලා මේක මේ තෙන්ට buy වෙලා නැවතත් sell වෙනවා මේ මෙතෙන්ට sell වෙලා මෙතනින් exit වෙනවා. මෙතනින් close කරගෙන මෙන්න මෙතෙන්ට යනවා. මෙතෙන්ට ගිහින් නැවත මේක sell වෙලා මෙහෙට buy වෙලා නැවත මෙතෙන්ට මාකට් එක ඇවිල්ලා නැවත ක්ලෝස් වෙනවා. හරි මෙන්න මේක 1 hour يعني H1 කියන එක يعني මේ කැන්ඩල් එකක් හැදෙන්න පැයක් යනවා. පැයක කාලයක් ගත වෙනවා. right මෙන්න මේ කැන්ඩල් එක ඇතුලේ 5 minute candles කීයක් තියෙද? 5 minutes candles 12ක් තියෙනවා. විනාඩි 5 කැන්ඩල්. මම ඔයාලට ඒක පෙන්වන්නම්. ගන්න අමාරුයි පොඩ්ඩක් ඉන්න මේ ළඟ ළඟ ගැල්ලා මම පෙන්නනවා ඔයගොල්ලන්ට
මෙතන කෙලි හිතන්න ඔන්න ඕකේ බලමු 5 minute candles කීයක් තියෙද කියලා. මේ තියෙන මං දාපු කොටුව 1 2 3 4 මේ ගණන් කරන්න. මේකේ තියෙනවා candle 12ක්. candle 12ක් තමයි අර තනි බායකකින් 1 hour එකක් විදිහට පෙන්වන්නේ අපිට. එතකොට අපි මාකට් ඇනලයිස් කරද්දී බයිනරි ට්‍රේඩර් කෙනෙක් නම් 1 minute chart එක ඇනලයිස් කරනවට වඩා අපිට decision එකක් ගන්න පුළුවන් 5 minute chart එක ඇනලයිස් කරලා. හරිද? ඒක මතක තියාගන්න. එයාගේම forex trader කෙනෙක් නම් අපිට මෙන්න මේ පොඩි chart minutes chart analyze කරන එක නම් කරන්න යන්න එපා. උපරිම 1 hour 4 hour 1 day කියන charts analyze කරන්න. right? අනිවාර්යෙන් මේක මතක තියාගන්න. එතකොට support එකක් resistance එකක් කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නවත් ඇති. මේ මම මෙතන ඔයගොල්ලන්ට පෙන්නන්නම් මොකක්ද කියලා support එක resistance එක. මෙන්න මේ level එකක් මන් දීලා තියෙන මේ resistance level එක. ඊට මේ level එකක් තියෙන මෙතන support level එක. හරිද? ඉතින් මේ ට්‍රෙන්ඩ් ලයින් එකක් මේ විදිහට තියෙනවා. මේ මම දැනට මේ මගේ forex trading වලට මාකට් එක ඇනලයිස් කරපු විදිහ මගේ ඇනලයිස් එකට අනුව මේ මාකට් එක ඉදිරියේදී වෙන්න තියෙන්නේ මොකක්ද කියලා මම ප්‍රෙඩිකට් කරලා තියෙනවා. මම ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ කොතනින්ද, එක්සිට් වෙන්නේ කොතනින්ද, ටේක් ප්‍රොෆිට් එක කොතනින්ද මේ forex trading ගැන කතා කරන්නේ. මේ එහෙම මම ඇනලයිස් කරලා දැන් අද ඉරිද නිසා මේ මම මෙතෙන්දි ට්‍රේඩ් එක අරගත්තු විදිහ මේ ඇනලයිස් කරගෙන ඒක chart එකට දාගෙන තියෙනවා. මම මගේ decision එකට මගේ predict එකට ආව ගමන් මම මේක ට්‍රේඩ් එක open කරන එක කරන්නේ. ඉතින් මේ forex trading කර ගොඩක් අහලා තිබුණා. ඉතින් අපි ඉස්සරහට forex trading lessons අරන් එනවා. ඒ වගේම forex වල මේ funded account trading, ඒ කියන්නේ prop trading, ගොඩක් අය prop trading ගැන දන්නේ නැහැ forex side එකේ ඉන්න. ඒ තමයි prop trading කියන්නේ මම ඔයගොල්ලන්ට පැහැදිලි කිරීමක් කියන සරලව මේ prop trading කියලා අපි හඳුන්වන්නේ දැන් හිතන්න මං ගාව තියෙනවා ඩොලර් ලක්ෂයක් ඩොලර් ලක්ෂ account එකක් තියෙනවා. ඔයාලට මම කියනවා මේ ඩොලර් ලක්ෂ account එක මම ඔයාලට දෙනවා මට ඩොලර්ස් 500ක් ඕනේ, يعني ඔයාගෙන් මට ඩොලර්ස් 500ක් ඕනේ මේක දෙනවට මේ ඩිපොසිට් එකක් විදියට refundable ඩිපොසිට් එකක් විදියට. ඉතින් එතකොට මම ඔයාලට ඩොලර්ස් ලක්ෂ account එක දීලා ඔයාලට challenge එකක් දෙනවා. ඔයා දින ප්‍රමාණය තවත් මාසයක් ඇතුළත මේ account එකේ 10%ක් profit කරන්න ඕනේ කියලා challenge එකක් දෙනවා. ඔන්න වගේ පොඩි method එකක් තමයි මේ prop trading කියන්නේ. ඉතින් මේ funded account management side එකේ මම withdrawals වගේම මේ pass with FTO ම challenge වගේ ගොඩක් දේවල් ඉස්සරහට අරන් ඉන්න තියෙනවා. ඉතින් time එකත් එක්ක කරගන්න අමාරු නිසා තමයි මේ දැනටත් පරක්කු ඒ දේවල් වලට. ඉතින් මෙන්න මේ විදිහට මාකට් ඇනලයිස් කරගන්න හැටි මම කලින් වීඩියෝස් වල කතා කරා. ඉතින් මම දැන්ට කතා කරපු ටිකෙන් ඔයගොල්ලන්ට යම් කිසි දෙයක් ගන්න පුළුවන් ඇති කියලා මම හිතනවා. මේ ස්ක්‍රීන් ඩොලර්ස් සම්බන්ධව ගොඩක් අය අනේ හැමදාම වගේ අහනවා. ඉතින් අපිට දෙන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවා. ඒ ලිමිට් එක ත්‍රු මම ඔයගොල්ලන්ට ඩොලර්ස් දෙනවා. ඉතින් මේ සැරේ ඩොලර්ස් ගන්න අවශ්‍යයි ඉන්නවා නම් දැන්ම කතා කරන්න. දැන්ම කතා කරලා අරගන්න. මොකද මේ දවස්වල ගොඩක් අඩු රේට්ස් වලට මම ඩොලර්ස් දෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඩොලර්ස් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න. ඉතින් ඊළඟට කතා කරන්න ඕන කාරණා තමයි කස්ටම් ඉන්ඩිකේටර් සිස්ටම් සම්බන්ධව. මේ අපේ තියෙනවා කස්ටම් ඉන්ඩිකේටර් සිස්ටම්. ඒක ඉතින් ගොඩක් අය දන්නවා. අපේ ජාන එකත් එක්ක ඉන්න ගොඩක් අය පාවිච්චි කරනවා සහ ගොඩක් ප්‍රොෆිටබල් කස්ටම් ඉන්ඩිකේටර් සිස්ටම් එකක් තමයි මෙන්න මේක. ඉතින් මේක මේ අප්ඩේට් වෙලා තියෙන්නේ දැනට. ගොඩක් හොඳයි. දැන් හොඳ සිග්නල්ස් අපිට ගන්න පුළුවන්. මේ මම කියල දෙන්නම් මේක කොහොමද අපේ මෙටා ට්‍රේඩර් ෆෝ සොෆ්ට්වෙයාර් එකට ඇඩ් කරන්න කියලා. සොෆ්ට්වෙයාර් එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් මෙතන ඕපන් ඩේටා ෆෝල්ඩර් එකකින් ෆයිල් එකට යන්න මුලින්ම. අන් මේ ෆයිල් එකට ගිහිල්ලා මම අතෙන්දී කොපි කරගත්ත එක මෙන්න මෙතන MQL4 කියන එක ඇතුළට ගිහිල්ලා මේකේ ඉන්ඩිකේටර්ස් වලට අපි පේස්ට් කරගන්න. කොපි ඇන් පේස්ට් කරන්න තමයි කරන්නේ. රයිට්. එහෙම කරලා මෙතන නැවිගේටර් බාර් එක ක්ලික් කරලා ඉන්ඩිකේටර්ස් වලට ගිහිල්ලා අපි මේක රීෆ්‍රෙෂ් කරලා පහළට ගිහිල්ලා බලමු. අපි දැන් ඇඩ් කරගත්ත අපේ ඉන්ඩිකේටර් සිස්ටම් එක මෙතන ඩිස්ප්ලේ වෙනවාද කියලා. All right.
අයිඩියාපි ඔබ ඩේට ෆෝල්ඩර්ස් වලට ගියා. මේක මේ කස්ටම් ඉන්කේ සිස්ටම් එකකට අතන ගොඩක් හොඳයි. මේ ඔයගලන්ට අර මේ මාකට් එක ඇනලයිස් කරන්න බැරි ආයින්නවනේ. ඒ කියන්නේ දැන් මැනුවලි මාකට් එක ඇනලයිස් කරගන්න අමාරු ආයින්නවා. ටෙක්නිකලි මේ ටූල්ස් පාවිච්චි කරලා. ඉතින් අන්න එහෙම කෙනෙක්ට මේ සිස්ටම් එකෙන් ආයි මේ කියන්නේ මොනට හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. ඉතින් ඒ තරම් හොඳ රිසල්ට්ස් ගන්න පුළුවන් මේ සිස්ටම් එක හරහා. හොඳයි මම බලමු. රයිට් මේ තියෙන සිස්ටම් එක මේ ඉතින් මෙන්න මේකේ ඕගොල්ලන්ට පුළුවන් මේ තියෙන සිස්ටම් එක මේ විදිහට ඇඩ් කරගන්න. මෙන්න ඕගොල්ලන්ට හොඳ අවස්ථාවක් ඔපචුනිටි එකක්. රයිට් මේ සිස්ටම් එකට අනුව ට්‍රේඩ් කරන එක ඇත්තටම ගොඩාක් ප්‍රොෆිටබල්ස්. ගොඩාක් ට්‍රේඩර්ස්ලා දැන්ට ට්‍රේඩ් කරගෙන යනවා. ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන් මම මෙතෙන්දී අරන් තියෙන ඩිසිෂන් එක මේ ඉන්ඩිකේටර් සිස්ටම් එක හරහා ඔටෝමැටික් අපිට ලැබිලා තියෙනවා. එතන ප්‍රෙඩික්ට් කරලා තියෙනවා මෙතෙන්දී මේ මාකට් එක බයි වෙනවා කියලා. ෆොරෙක්ස් ට්‍රේඩර් කෙනෙක්ට වුණත් බයිනරි ට්‍රේඩර් කෙනෙක්ට වුණත් ඇත්තටම ගොඩක් හොඳ සිස්ටම් එකක් තමයි මේ ඉන්ඩිකේටර් සිස්ටම් එක. දැන් මම 5 මිනිට් චාර්ට් එක පාවිච්චි කරා, 1 hour චාර්ට් එක පාවිච්චි කරා, අර 4 hour චාර්ට් එක පාවිච්චි කරා. අපේ සිග්නල් එක අපිට ලැබිලා තියෙනවා මෙතනින් මේ මාකට් එක බයි කරන්න කියලා. ඉතින් ඇත්තටම ගොඩක් වටිනවා මේ විදිහේ සිග්නල් සර්විස් එකක්, සිග්නල් ඔටෝමැටික් සිග්නල් සර්විස් එකක් තියෙන එක. ඉතින් මේක ඔයගලන්ට පර්සනලයිස් පාවිච්චි කරන්න ලයිෆ් ටයිම් ඇක්සස් තියෙනවා. අපි මේ සම්බන්ධ වැඩිදුර විස්තර කියන මේක ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නව නම් සම්බන්ධ කරගන්න පළහ නම්බර් එක තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඉතින් මේ ඇත්තටම ගොඩක් දැනට පාවිච්චි කරනවා මේ ඉන්ඩිකේටර් සිස්ටම් එක. අපි අවුරුදු 4ක් වගේ තිස්සේ යූස් කරනවා. කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් ඔයගලන්ට. ඕවරෝල් ඕගලන් ප්‍රොෆිට් මේ සිස්ටම් එක පාවිච්චි කරන කෙනෙක් නම් අනිවාර්යෙන් ඕවරෝල් ප්‍රොෆිට් එකක් තියෙන්නේ. ලොස්ට් වෙන්නේ නැතුව ට්‍රේඩ් කරගෙන යන්න පුළුවන් කියලා ගැරන්ට් කරන්න පුළුවන්. මේකේ කරන්න ඕන පිළිවෙලක් තියෙනවා, කරන්න ඕන සිස්ටම් එකක් තියෙනවා. ඒ සිස්ටම් එක අපි කියලා දුන්නම ඕගලන්ට තියෙන්නේ මේ සිස්ටම් එකත් එක්ක අපි ඇඩ්වයිස් කරන විදිහට වැඩේ කරගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් මේ මතක් කරපු කාරණාත් එක්ක ඕගලන්ගේ ට්‍රේඩින් ලයිෆ් එක ඇත්තටම ඉස්සරහට අරන් යන්න. ඇත්තටම මේ ට්‍රේඩින් කියන්නේ ගහන්න පුළුවන් ගේමක්, ගොඩදා ගන්න පුළුවන් වැඩක්. ඉතින් මේ බිස්නස් එකක් විදිහට මේක ඇත්තටම හරියට කරන්න ඕගොල්ලෝ ඇත්තටම සාර්ථක වෙන්න පුළුවන් හොඳ ට්‍රේඩර් කෙනෙක් විදිහට ඉගෙන ගන්න දේවල් අනිවාර්යෙන් ඉගෙන ගන්න, අඳුර ඇතපත ගන්න යන්න එපා. ඒ වගේම තවමත් ඔයගොල්ලෝ ලොස්ට් වෙන කෙනෙක් නම්, හරියට ඩිසිෂන් එකක් ගන්න බැරි නම්, හරියට ට්‍රේඩ් එකකට එන්ට වෙන්න බැරි නම්, ඒ වගේ ෆොරෙක්ස් ට්‍රේඩර් කෙනෙක් නම්, ඒ වගේ බයිනරි ට්‍රේඩර් කෙනෙක් නම්, ඔයගොල්ලන්ට පුළුවන් අපේ ඉන්ඩිකේටර් සිස්ටම් එකත් එක්ක මූව් වෙන්න. ඉතින් මේ සිස්ටම් එකත් එක්ක ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ට නිවැරදි ඩිසිෂන් එකක්, يعني නිවැරදි ප්‍රෙඩිකෂන් එකක් අරගෙන හරි විදිහට ට්‍රේඩ් කරන්න. ඉතින් අතරම මේ වීඩියෝ එක දිග වුණා මම හිතන්නේ. ඉතින් මම මේ වීඩියෝ එක මෙතනින් එක්සිට් වෙන්න නවත්තන්නම්. ඕගොල්ලන්ගේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් account සම්බන්ධව මම නැවතත් මතක් කරනවා. binary.com තමයි හොඳම broker. binary.com account එක open කරගන්න පළවෙනි description එකේ link එක තියෙනවා. වගේම skrill dollars අවශ්‍යයි නෝ නම් මම කතා කරන්න ඔගේ number එකේ පළවෙනිහා තියෙනවා. ඕගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන් skrill dollars සම්බන්ධව. අපේ telegram group එක තියෙනවා. මම signal සහ මගේ මේ updates එකේ මේ දානවා telegram එකට සම්බන්ධ වෙන්න. ඒ වගේම indicator system එක ඔයගලන්ට අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අපිත් එක්ක මගෙත් එක්ක කතා කරලා වැඩිදුර විස්තර දැනගෙන ඔයගලන්ට මේක ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මම වීඩියෝ එක මෙතනින් නවත්තන්නම්. ඔයගලන්ට සුබ දවසක්.